टेक्सबुक के कब हमें शेयर कराना हरि ओगोलांगे पालेवेनी पाठ में तीन ने पारिगान के वैदेशिक काम किए नेकर पारिगान के वैदेशिक काम किए नेकर तो ये पारिगान क्या गाता हमें ऐ या बेटा पारिगान क्या होने के लाये वो तेह में काउरु काउरु हरे दें मेदावस से ला ओगोलांगे में पारिगान के वैदेशिक काम गोड़ाक दूरड़ देर लाये पारिगान के वैदेशिक काम गोड़ाक दूरड़ देर लाये हे तो तमाय दें में ऑनलाइन क्रमेट අපිට මේ වැඩ ටික කරගන්න අපිට මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම පරිගණකයක් හෝ පරිගණක උපකරණයක් මොබයිල් ෆෝන් එකක් හරි අපිට අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ පරිගණකයෙන් කරන කාර්ය ගත්තොත් එහෙම අපි පරිගණකයක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා අපි කියනවා ආදාන. ඊට පස්සේ ඒක සකස් කරලා සකස් කිරීම අපිට ලැබෙනවා ප්‍රතිදාන. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම इनपुट प्रोसेस करला यू गेट आउटपुट अभी तक हम बिनवा आउटपुट किए नहीं तो पर मेन्ना कंप्यूटर का क्या ना तम परिगणक के सिद्ध वैन दे तमाई में आदान या क्ला बागान ना सकास क्रीमा करना प्रतिदान आदान या केला किया ने अभी तक परिगणक के तुलना टा तुलना करना दिया परिगणक के तुलना तुलना करना दिया ऐतो पर प्रतिदान ये क्या किया ने හරි එතකොට අපිට මේ පරිගණකයට ඇතුළත් කරන දේවල් අපි කියනවා දත්ත එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා data අපිට සකස් කිරීමෙන් ලැබෙන්නේ තොරතුරු එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියවා information කියලා එහෙනම් ඕනෑම පරිගණක උපකරණයකින් වෙන්නේ සරලවම වෙන්නේ මෙන්න මේ ටික right ऑक्सीजन ප්‍රොසෙස් කළා එහෙම නැත්නම් සකස් කළා අපිට ලැබෙනවා තොරතුරු. දැන් උදාහරණයක් විදියට මම කිව්වොත් එහෙම මම දත්තයක් විදියට ළමයින්ගේ ලකුණු ඇතුළත් කරොත් එහෙම ළමයින්ගේ ලකුණු ඇතුළත් කරොත් අපිට හම්බෙන්නේ තොරතුරු විදියට ඒ ළමයාගේ ලකුණු වල එකතු. එහෙම නැත්නම් මධ්‍යන ඇවරේජ්. හරි. එතකොට අපි දෙන්නේ දත්ත නැත්නම් ඇතුළත් කරන්නේ දත්ත අපිට ලැබෙනවා තොරතුරු. දැන් අපි නැවත ටෙක්ස්ට් බුක් එකට යමු. බලන්න එතකොට පරිගණකයේ කාර්ය උලන් පේනවා ඇති පරිගණකයක මූලම කාර්ය වන්නේ මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම දත්ත සැකසීම හා එම සැකසූ දත්ත තොරතුරු එහෙම නැත්නම් සැකස් කරාම අපි කියනවා ඒකට නමක් තොරතුරු පිටතට ලබා දී එතකොට මෙන්න මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් එහෙම නැත්නම් ආදාන සැකසීම සහ ප්‍රතිදානය කියන එක බලන්න ඒක තව උදාහරණකින් පෙන්වලා තියෙනවා දත්ත එතකොට ආදාන වෙනවා දත්තහා උපදේශ සකස් කරනවා මෙන්න සකස් කරන එක්කෙනා ඉන්නවා කවුද සකස් කරන්නේ නම් කම්පියුටර් එක සකස් කරනවා කරලා අපිට දෙනවා තොරතුරු right හරි අපි ක්‍රියාකාරකම් එකට යන්න කලින් අපි තව ටිකක් කතා කරලා ඉමු පරිගණකය ලාක්ෂණික ගුණ පරිගණකයක් ගත්තම ඒකට තියෙන ගුණාංග කිහිපයක් තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ right එකක් තමයි speed and efficiency අපි කියනවා වේගය හා කාර්යක්ෂමතාව දැන් මම ලොකු ගණක් ඕගලන් දෙනවා දෙක වැඩි කරන්න 10න් වැඩි කරලා 5ක් එකතු කරන්න ඒකෙන් දෙකක් අඩු කරන්න ආයි 6න් බෙදන්න ඊට පස්සේ ඒකට 1500ක් එකතු කරන ඕමෝම් කියන හැබැයි ඕගලන්ට ඒක ටිකක් හදා ගන්න වෙලාවක් යයි සහ සමහරට හදන උත්තර වැරදින්නත් පුළුවන්. ඒකෝර පරිගණකයට අපි මේ ටික ඇතුළත් කරොත් ක්ෂණිකවම අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. ඒක අපි කියන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් නිම කරන්න පුළුවන්. තප්පර ගාන තප්පරයක තුලදී ක්‍රියාවන් බිලියන ගණනක් වූ සිදු කළ හැකි. ඇත්තටම කම්පියුටර් ප්‍රොසෙස් එකකින් බිලියන ගණනක් එක තප්පරයකට වෙනවා ප්‍රොසෙස් ගොඩක් වෙනවා. ඉතින් ඒක අපිට හිතා ගන්න බැරි තරම් වේගයක් අපි අපේ අපේ මිනිස්සුන්ට තියෙන වේගවත් බවට වඩා අනිවාර්යෙන් පරිගණකයේ වේගවත් හා
එකනිසා කාර්යක්ෂමතාවයත් වැඩි වෙලා තියෙනවා. ඊළඟට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිවැරදි භාවය. නිවැරදි භාවය කියන එක ගත්තාම මොකද වෙන්නේ? නිවැරදි දත්තා උපදේශය ඇතුළු කළ විට නිවැරදි තොරතුරු ලබා දිය හැකියි. ආ. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද? නිවැරදි දත්තහා උපදේශ ඇතුළත් කරන්න ඕනේ. කියන්නේ අපි දෙන දැන් උදාහරණයක් විදිහට මම ගත්තා ළමයිගේ ලකුණු. සබ්ජෙක්ට් අපි නාමයේම ලකුණු ගත්තොත් එහෙම. නැත්තම් ඔගලගේ සබ්ජෙක්ට් ඔක්කොගෙම ලකුණු ඇතුළත් කරාම මම පෝටල් එක දෙනවා කියලා කිව්වා ටග් ගාලා ප්‍රෝ මේ කම්පියුටර් එක හරහා. හැබැයි ඕගල්ලා වැරදි ලකුණු ඇතුළත් කරද්දි මොකද වෙන්නේ? එයා දෙන්නේ වැරදි තොරතුරක්. ඒ නිසා අපි හරි තොරතුරු දෙන්න ඕනේ. එතකොට තමයි අපිට අපි හරි දත්ත දෙන්න ඕනේ. අපි හරි දත්ත දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ හරි තොරතුරු නැත්නම් නිවැරදි තොරතුරු. ඊළඟට විශ්වාසනීය භාවය reliability කියන එක. ඒවාම ක්‍රියාවලිය හා ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය තැබිය හැකි. එහෙනම් කම්පියුටර් එකෙන් අපිට දෙන දේ අනිවාර්යෙන් මොකද වෙලා තියෙන්නේ? කම්පියුටර් එකෙන් අපි අනිවාර්යෙන් එන output එක අපි කියනවා ඒක අනිවාර්යෙන්ම විශ්වාසය තැබිය හැකි. අපිට විශ්වාසය තියන්න පුළුවන් මේ කම්පියුටරෙන් එන output එක. ගොඩක් වෙලාවට කම්පියුටරෙන් එන output එක වැරදිලා නැහැ. වැරදිලා නැහැ. ඒක නිසා අපිට මේක විශ්වාසවන්ත භාවය කියන එකත් පරිගණකයේ ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට consistency නියත බව. එතකොට කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදී ලැබෙන ප්‍රතිදානය සමානයි. දැන් අපි මොනව හරි input එකක් දුන්නොත් උදාහරණයක් විදිහට 2 2 එකතු කරන්න කියලා දුන්නොත් 100 පාරක් 1000 පාරක් දුන්නොත් අපිට හම්බෙන්නේ 4 කියන උත්තරේනේ. අපි ලොකු ගානක් දුන්නොත් නිකන් ලොකු ගානක් දුන්නොත් අපිට දුන්නොත් එහෙම අපි සමාහර පළවෙනි පාර කියන උත්තරේ නෙවෙයි දෙවෙනි පාර කියන්නේ. දෙවෙනි පාර කියන උත්තරේ නෙවෙයි තුන්වෙනි පාර කියන්නේ. හැබැයි කම්පියුටරේ මොකද? කම්පියුටරේ අපි කියනවා නියත බව තියෙනවා කියන. නියත බව තියෙනවා කියන්නේ මොකද්ද? එයාට දෙන ආදාන එකම ආදානය සෑම අවස්ථාවකදීම ලබා දෙන සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය සමාන වෙනවා. මේක ඔයගලට පැහැදිලි ඇති. ඊළඟට බලමු ආචයන ධාරිතාව. ඒ කියන්නේ අපිට ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය. දැන් උදාහරණයක් විදිහට මම ඔයගලන්ට මේ අහුවොත් එහෙම අද උදේ වරුවේ උගන්වපු පාඩම් වලින් ප්‍රශ්න කිහිපයක් ඔයගලන්ට සමහර අයට ගැටලු මතුවෙන්න පුළුවන්. සමහර අය කියන්න පුළුවන් මට ඒක මතක නෑ, හරියට මතක නෑ, භාගෙට මතක, සමහර අය උත්තර මතක නෑ, ඔය ගැටලු මතුවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපිට තියාගන්න පුළුවන් අපේ මෙමරි එකේ අපේ මොලේ අපි තියාගන්න මතක තියාගන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ මතක තියාගන්න ප්‍රමාණයත් එක්ක තමයි අපි මේ ධාරිතාව කියලා කියන්නේ. ඒ ධාරිතාව පරිගණකයක මොකද වෙන්නේ? දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර ලබා ගැනීමට හැකිවන අතර ඒවා යම් ක්‍රියාවලියකට අවශ්‍ය ඕනෑම අවස්ථාවල ලබා ගන්න පුළුවන්. ඒතර අපිට ඕනම වෙලාවක ටග් ගාලා ක්ලික් කරලා මේක ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කම්පියුටර්ස් එක වැඩ කරලා ඇතින් දැන්ට කම්පියුටර් එක ගෙදරත් ඇයි සමහර විට. ඒතර මේ කම්පියුටර් එක වැඩ කර ටග් ගාලා අපිට ගන්න පුළුවන්. හැබැයි අපිට උගන්වපු දේවල් දැන් මේ අද උගන්වන දේවල් මම ලබන සතියේ ඔයගොල්ලන්ගේ අහුව සමහර විට සමහර අයට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ධාර්තාව ටිකක් අඩුයි. කම්පියුටර් එකට වඩා ධාරිතාව අඩුයි. අපිට ඉක්මනට මේක රිට්‍රීව් කරන්න නැත්නම් අපිට ඒ ටික ඉක්මනට ගන්නත් අමාරුයි. ඔය වගේ ගැටලුකුත් අපිට තියෙනවා. හැබැයි පරිගණකය ගත්තාම ආචාර්ය ධාරිතාව විශාල ප්‍රමාණයක් දත්ත ගබඩා කරලා තියන්න පුළුවන්. ඊළඟට පිරිවැය කොස්ට් එක. මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැය වෙනවා වුවත් ඉන්පසු නඩත්තු කිරීමට විශාල මුදලක් අවශ්‍ය නොවේ. අපිට මිලදී ගන්නෙදි ටිකක් වැඩිපුර ගෙවන්න ඕනේ. හැබැයි ගත්තට පස්සේ අපේ නඩත්තුවක් ඇත්තෙම නෑ වගේ ගොඩක් වෙලාවට සෑහෙන කාලයක් පරිගණකයක් භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හරියට අපි පාවිච්චි කරනවා. ඊළඟටත් බලමු බුද්ධිමත් බව. ලබා දෙන උපදේශ අනුවම කටයුතු කිරීමට හැකිය එනමුත් මිනිසෙකු තරමට තනිව තීරණ ගැනීමට නොහැකි. එහෙනම් බුද්ධිමත් බව කියලා කියන්නේ බුද්ධිමත් බව පරිගණකයේ ඉන්ටෙලිජන්ස් කියන එක මිනිස්සු තරම් බුද්ධිමත් නැහැ. ඒකට හේතුව මොකද? දැන් පරිගණකයට තනියෙන්ම හිතලා වැඩ කරන්න හැකියාවක් නැහැ.
එතකොට අපි පරිගණකයේ ගත්තම අපි දෙන උපදෙස් වල අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන් වල තමයි මෙයා වැඩ කරන්නේ. මම කිව්වෝ ෂට් ඩවුන් වෙන්න කියලා ෂට් ඩවුන් වෙනවා. එතකොට මම يعني මිනිසා තමයි මේ මෙයාට පරිගණකයට උපදෙස් දෙන්නේ. එයාට හිතලා මතලා වැඩ කරන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. හැබැයි දැන් අනාගතෙත් එක්ක රොබොටික්ස් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන එක එන කියන්නේ ඒක ෆීල්ඩ් එකක් එනවා. ඒ වගේයක් ඒකෙදි එයාට හිතලා වැඩ කරන්න බෑ. ඒත් නමුත් හැබැයි අර මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය බලලා ඒක අනුව හැඩගැහිමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඉදිරියේ යන පරිගණක ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන් වෙයි ඉදිරියේ. හරි දැන්ටමත් ඒ වගේ පරිගණක තියෙනවා. නමුත් ඒවට උපදෙස් දීලා තියන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් දැක්කොත් මෙන්න මෙහෙම කරන්න කියලා. හරි එසේ යාට 100%ක් හිතලා වැඩ කරන්න හැකියාවක් නැහැ කියලා අපි කියනවා. ඊළඟට බලමු නිහිත පරිගණක සහිත උපාන. නිහිත පරිගණකයක් කියලා කියන්නේ අපේ gedara තියෙන මොකක් හරි උපකරණයක් ඇතුලේ පරිගණකගත උපාංගයක්. අපි කියන embedded system එකක් දාලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ උදාහරණ පොතේ දීලා තියෙන උදාහරණය බලමු අපි. රෙදිසෝදන යන්ත්‍රයක් දීලා. ඒක රෙදිසෝදන යන්ත්‍රයේ මොකද වෙන්නේ? අපි ඔටෝමැටික් වොෂින් මැෂින් එක යන්න. ඒකට රෙදි දැම්මාම ඉබේ හේදිලා එනවා, වොෂ් වෙනවා, ඩ්‍රයි වෙනවා, හැම දෙයක්ම වෙනවා. හැබැයි එයා කවුද එයාව කන්ට්‍රෝල් කරන්නේ? එයාව කන්ට්‍රෝල් කරන්නේ එම්බෙඩඩ් සිස්ටම් එකක්. එහෙම නැත්නම් අපි කියනවා නිහිත පරිගණක උපාංගයක් කියලා. එතකොට ඒ උපකරණය ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට එයා සෙන්සර්ස් හරහා අපි කියනවා සංවේදක කියලා සෙන්සර්ස් හරහා ඒ දත්ත අරගෙන දැන් උදාහරණයක් විදිහට වෝටර් ලෙවල් එක ගානකට ආවහම ඒකට මැසේජ් එකක් යවනවා ආ දැන් වෝටර් වතුර පිරලා තියෙනවා. එතකොට එයා ටග් ගාලා ටැප් එක වහනවා. දැන් ඒ වගේ දේවල් එයා කරනවා. ඒකට අපි කියනවා නිහිත පරිගණක උපාංගයක් කියලා. දැන් මේ රෙදිසෝදන යන්ත්‍රය විතරක් නෙවෙයි දැන් බලන්න ජංගම දුරකථන නූතන මෝටර රථ නේද රූපවාහිනී යන්ත්‍රය. දැන් අපි ගත්තොත් එහෙම ටොයිස් මේ සෙල්ලම් බඩු සමහර ඒවා රිමෝට් කන්ට්‍රෝල් එහෙම කරන ඒවා. එතකොට ඒවා දැන් මොකක් හරි පිටියක හැප්පෙන්න ගියාම ටක් ගාලා අනිත් පැත්ත හැරෙනවා. ඔය වගේ දේවල් ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් මේ හැම එකකම අපි කියනවා පරිගණක උපාංගයක් ඇතුළත් වෙලා තියෙනවා. ඒකට අපි කියනවා නිහිත පරිගණක පද්ධතියක් කියලා. නිහිත පරිගණක පද්ධතියක් කියලා. දැන් දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති උදාහරණ දාලා තිනවා. මොකද ලියන්න අවශ්‍ය නැහැ. ජංගම දුරකථන රෙදිසෝදන යන්ත්‍ර මෝටර රථ යන්ත්‍ර වාහනනේ නූතන රූපවාහිනී අපිට වැඩිපුරම දකින්න පුළුවන් දේවල්. ඊළඟට අපි යමු පරිගණක සංරචක අඳුනගම්. කම්පියුටර් එකක් ගත්තාම ඕගොල්ලෝ දැන් ගොඩක් අය දැකලා ඇති මෙන්න මේ වගේ උපකරණ ටික. අනිවාර්යම හැම ගෙදරකම කම්පියුටරයක් තියෙනවා නම් මේ ටික තියෙනවා. දැන් මෙන්න මේක වැඩිපුරම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙලා ඇති. එතකොට මොනවද මේ මේ මොනිටර් එකට අපි කියනවා ඩිස්ප්ලේ එක සන්දර්ශකේ. ස්පීකර්ස් දෙකක් ඇති මේ වගේ. මෙන්න කීබෝඩ් එකක් ඇති. මවුස් එකක් ඇති. මෙන්න මේකට සමහර අය වැරදි නම් කියනවා CPU කියලා කියන්න එපා. CPU කියලා මේකට කියන්නේ පද්ධති ඒකකය නැත්නම් සිස්ටම් යුනිට්. CPU නෙවෙයි මේක ඇතුලේ තමයි CPU එක තියෙන. අපි ඒක ඉස්සරහට කතා කරනවා. මේ ලොකු පෙට්ටිය වගේ කොටසට අපි කියන්නේ පද්ධති ඒකකය කියලා. මීට අමතරව මම කිව්වා වගේ මෙන්න මෙතන අන්තර්ජාල රෞර්‍යයක් බොහෝ දුරට තියෙන්න පුළුවන්. බොහෝ දුරට තියෙන්න පුළුවන්. ඒතකොට ලැප්ටොප් එකක් නම් තියෙන්නේ මේවා ඔක්කොම embedded. ඒ කියන්නේ speaker එකයි keyboard එකයි mouse එක ඔක්කොම එකට එන්නේ. සාමාන්‍ය පරිගණකයක් ගත්තොත් එහෙම desktop computer එකක් මේ විදිහට තමයි කොටස් ටික තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ කොටස් නම් කරගන්න හැකියාවක් තියෙනවා. දැන් මම මේවා කියන්නේ ඔයගලන්ට විභාගයක් දෙද්දී මම අනිවාර්යයෙන්ම මේවට සම්බන්ධව ප්‍රශ්න දෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ මේවා නම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. නම් කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. right හරි අපි ඊළඟට බලමු පරිගණකක පරිගණකයක් යන කොටස් ගණනක එකතුව. එම කොටස් යොදා ගන්නා කාර්යයේ ස්වභාවය අනුව සංරචක වලට වෙන් කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම
මෙහෙම කතා කරන්න අපි කම්පියුටර් එකක් ගත්තොත් එහෙම පරිගණක කියලා දැන් අපි කියුවානේ මේ ආදාන නැත්නම් ඉන්පුට් කරන්න පුළුවන් අවුට්පුට් තියනවා කියලා පරිගණකයේ ඇතුළට දත්ත උපදේශ ඇතුළත් කරන්න භාවිතා කරන උපකරණ වලට අපි කියනවා ආදාන උපකරණ එහෙම නැත්නම් ඉන්පුට් ඩිවයිස් කියලා. අපි ගත්තොත් එහෙම මොනවද ඉන්පුට් ඩිවයිසස් කියලා තියෙන්නේ කම්පියුටර් එක ඇතුළට දේ. අපිට මොනවද ටයිප් කළා දැන් ඔයගොල්ලෝ සමහර අය මට මැසේජ් දාලා මම ඒක කියවන්නෙත් නෑ රයිට්. එතකොට ඔව් පුතේ දැන් ඔන්න එකක් මම කියවන්න ඕගොල්ලන් මේ කියා දෙන්න ඕන නිසා සර් ගෲප් එකට රෙකෝඩින් දාන්න පුළුවන්ද? හසලි අහනවා. හරි මම රෙකෝඩින් එක දෙනවා පුතේ රයිට්. එතකොට මෙයා දැන් මොකද මේ හසලි මොකද්ද කරේ? මට මැසේජ් එකක් එවුවා. එතකොට මැසේජ් එක එව්වේ කොහොමද? එයා අනිවාර්යයෙන්ම එයාගේ කීබෝඩ් එක පාවිච්චි කරලා ටයිප් කරලා. දැන් ඔයගොල්ලෝ අනිත් අයත් ඔය ගොඩක් අය කීබෝඩ් එක පාවිච්චි කරලා මැසේජ් දාන. එහෙනම් කීබෝඩ් එක එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා යතුරු පුවරුව කියලා. ඒක අපි කියනවා එහෙනම් ආදාන උපකරණයක් කියලා. ආදාන උපකරණයක් එහෙම නැත්නම් ඉන්පුට් ඩිවයිස්. ඊළඟට සමහර අය රේස් හෑන්ඩ් කරනවා. හරිද? රේස් හෑන්ඩ් කරන්නේ වල පාවිච්චි කරන්නේ මොකද්ද? මවුස් එක. එතකොට මවුස් එක අපි කියනවා ආදාන උපකරණයක්. එහෙම නැත්නම් සමහර අය ෆෝන් එකකින් වගේ නම් මේක ටච් ස්ක්‍රීන් එක නැත්නම් ටච් පෑඩ් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේවා ඔක්කොම මොනවද? ආදාන උපකරණ. රයිට්? ආදාන උපකරණ. ඊළඟට අපි ගත්තොත් එහෙම තව මොනවද අපිට ආදාන උපකරණ? අපි මයික්‍රෝෆෝන්. දැන් මම කතා කරන ඒවා ඔයගලන්ට ඇහෙනවා. මේ මම කතා කරන ඒවා එන්නේ කොහෙන්ද? මගේ මයික්‍රෝෆෝන් එකක් එහෙම නැත්නම් මයික් එකක් තියෙනවා කම්පියුටර් එකට සම්බන්ධ කරලා ඒ සම්බන්ධ කරලා තියෙන මයික්‍රෝෆෝන් එකෙන් තමයි ඕගොල්ලන්ට මේ ශබ්ද එන්නේ. එහෙනම් මේකත් අපි කියන්නේ ආදාන උපකරණයක් කියලා. හරිද? කිසිම දෙයක් ලියන්න ඕනේ නැහැ. ඊළඟට අවුට්පුට් එහෙම නැත්නම් ප්‍රතිදාන උපකරණ කියන්නේ පරිගණකයේ තියෙන දෙයක් එළියට පෙන්නන එක. හරිද? දැන් ඕගොල්ලන්ට මාව පේනවා මේ බෝඩ් එකේ එළියනවා පේන්නේ කොහෙන්ද? මොනිටර් එකේ. මොනිටර් එක කියන්නේ අපි කියනවා සිංහලෙන් නම් සන්දර්ශකය කියලා. මොනිටර් එක හරහා තමයි ඔයගලන්ට පේන්නේ. එහෙනම් අපි ඒකට කියනවා ප්‍රතිදාන උපාංගයක් කියලා. මම මේ කතා කරන දේවල් ඔයගලන්ට ඇහෙනවා. ඇහෙන්නේ කොහෙන්ද? ස්පීකර් එකෙන්. එහෙනම් ස්පීකර් එකක් කියලා කියන්නේ ප්‍රතිදාන උපාංගයක් කියලා කියනවා. ඊට පස්සේ මම මොකක් හරි වැඩක් දෙනවා මේක print out එකක් ගන්න කියලා. එහෙනම් print out එකක් ගන්න අපි පාවිච්චි කරන printer-ේ ප්‍රතිදාන උපාංගය. එතකොට අපිට තියෙනවා ආදාන උපාංග පරිගණකයේ දත්ත ඇතුළත් කරනවා. ප්‍රතිදාන උපාංග පරිගණකයේ තියෙන දේක් එළියට ගන්න ඒවා. right? අපි එහෙමනම් යමු text book එකට පොඩ්ඩක්. මාන්න පරිගණකයේ යන කොටස් ගන්නක එකතුවකි. එම කොටස් යොදා ගන්න කාර්ය ස්වභාවය අනුව සංරචක වලට වෙන් කළ හැකියි. මොනවද වෙන් කරන්න පුළුවන්? එහෙනම් ආදාන උපක්‍රම, ප්‍රතිදාන, මධ්‍ය සැකසුම් මේකගේ ප්‍රධාන මතක, ආචයන උපක්‍රම, සංනිවේදන උපක්‍රම. දැන් මම ඒව ගැන කතා කරන්නේ නැහැ. මම දැන් කතා කරේ ආදාන උපක්‍රම සහ ප්‍රතිදාන උපක්‍රම. දැන් ඒ දෙක චුට්ටක් බලමු. පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දීම සඳහා භාවිතා කරන උපාංග ආදාන උපක්‍රම ලෙස හඳුන්වමු. මොනවද? ඔන්න මූසිකය, මවුස් එක, කීබෝඩ්, මයික්‍රෝෆෝන් මම කතා කරපියවා මෙතන තියෙනවා. ඊට අමතරව මොනවද තියෙන්නේ? වෙබ් කැමරාවක්. ආ දැන් මාව ඔයගලන්ට පේන්නේ මගේ වෙබ් කැමරාව හරහා. එහෙනම් වෙබ් කැමරාවක් කියන්නේ ආදාන උපකරණ. ඊට පස්සේ තීරුකේත කියන ඔයගොල්ලෝ කඩවල වල එහෙම දැකලා ඇති මේක පාවිච්චි කරන බාකෝඩ් රීඩර් එක අපේ ගන්න ඒ බඩු වල මිල ගණන් වගේ දේවල් දබාගන්න. ස්කෑනර් එක ස්කෑන් කරලා අපිට ෆොටෝ එකක් ඕන නැයි ස්කෑන් කරලා අපේ කම්පියුටරේ දාගන්න පුළුවන්. එතකොට මේකත් ආදාන උපක්‍රමයක් කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රතිදාන උපාංග පරිගණකයක් තුළ සකස් කළ දත්ත සහ තොරතුරු පිටතට ලබා ගන්න. පිටතට ලබා ගැනීම සඳහා භාවිත කරන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන දෙයක් එළියට ගන්නයි මේක පාවිච්චි කරන්නේ. මොනවද? පරිගණක තිරය කියන එක, කම්පියුටර් මොනිටර් එක, ඩිස්ප්ලේ එක, මුද්‍රණ යන්ත්‍රය මම කතා කරපුවා තියෙන්නේ, ශබ්ද විකාශය නැත්නම් අපි කියන ස්පීකර් එක කියලා. මීට අමතරව අපිට තියෙනවා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. මේකට අපි කියන ප්‍රොජෙක්ටර් එක කියලා. ප්‍රොජෙක්ටර් එක කියන්නේ මොකද්ද? ප්‍රොජෙක්ටර් එකත් අපිට පාවිච්චි කරලා පුළුවන්
අපේ කම්පියුටර් මොනිටරේ පේන එක ටිකක් ලොකුවට අපිට බිත්තර දාලා වගේ බලා ගන්න ඕන අපි බහුමාත්‍රි ප්‍රක්ෂේපණ යන්ත්‍ර පාවිච්චි කරනවා. හරි. එහෙමනම් මම ඔයගලන්ට පොඩි ප්‍රශ්න කීපයක් දෙනවා. ඔයගලගේ ස්ක්‍රීන් එකේ දැන් පෙනෙයි ප්‍රශ්න පහක්. ඒකට සත්‍යද අසත්‍යද කියන එක තමයි ඔයගල ලකුණු කරන්න ඕනේ. සත්‍යද අසත්‍යද කියන එක ලකුණු කරලා අවසානයේදී සබ්මිට් කරන්න. හරි. පටන් ගමු අපි එනම් වැඩේ. ප්‍රශ්න පහක් තියෙනවා. ඒ ප්‍රශ්න පහට ඔබලා සත්‍යද අසත්‍යද කියලා කියවලා මම සිංහලයි ඉංග්‍රීසි මීඩියම් දෙකොල්ලන්ට මේ ඕන පුළුවන් විදියට හදලා තියෙන්නේ. ඒක සබ්මිට් කරන්න. හරියට මම දෙන්නේ විනාඩි 5ක්. විනාඩි 5කට පස්සේ මම මේක කතා කරන්න ගන්නවා. එතකොට එක්කෙනෙක් දැන් සබ්මිට් කරලා තියෙනවා. ඔව් දැනට මට 107 දෙනෙක් කියවලා තියෙනවා උත්තර අපි තව විනාඩියකින් වගේ නවත්තමු වැඩේ 112ක් දැන් කියවලා තියෙනවා ඉක්මනට දාන්න දැන් අපි මේ කතා කරපියම තමයි මේ දැන් කතා කරපු ටික තවත් අපර 30කින් මම නවත්තනවා. ඉක්මනට සබ්මිට් කරන්න ඔයගලගේ උත්තර දැන් 145ක් දාලා තියෙනවා. හරි මම දැන් නවත්තනවා ඔන්න මම නැවැත්තුවා දැන් ඔයගලන් සබ්මිට් කරන්න බෑ මම ඕගොල්ලෝ දාපු උත්තර ටික ෂෙයා කරනවා ඔයගලා දාලා තියෙන උත්තර ටික මම ෂෙයා කරනවා බලන්න ඔයගලන්ට
තමන් දාපු උත්තර ගැන පොඩි අයිඩියාවක් එයි. හරි දැන් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ අහන්නේ යතුරු පුවරුව ආදාන උපකරණයකි කියලා සත්‍යද අසත්‍යද. ඒතර යතුරු පුවරුව නැත්නම් අපි කියනවා කීබෝඩ් එක ආදාන උපකරණයක්. එහෙනම් ඒක සත්‍ය කියන එක දීලා තියෙනවා 143 දෙනෙක්. අසත්‍යයි කියලා 10 දෙනෙක් දීලා තියෙනවා. ඒගොල්ලෝ හරියට පාඩම අහගෙන ඉඳලා නැහැ. ඒතර 193ක්ම හරියට උත්තරේ දීලා තියෙනවා. ඊළඟ මුද්‍රණ යන්ත්‍රයේ ආදාන උපකරණයක්ද නෑ මං කියවා printer එක output device එකක් කියලා. ඒක අසත්‍යයි. ඒක 176යි ඔන්න 124ක් නැත්තම් 36 දෙනෙක් වරද්දලා තියෙනවා. ඔන්න හරියට අහගෙන ඉඳපු නැති ළමයි. right? ඊළඟට මූසිකය ප්‍රතිදාන උපකරණයක්ද නෑ mouse එක කියන්නේ ආදාන උපකරණයක්. එහෙනම් ඒකත් අසත්‍යයි. 182ක් හරි උත්තරේ දීලා තියෙනවා. ඔය වරද්දපු කට්ටිය බලන්න. ඇයි මම වැරද්දුවේ මෙච්චර ලේසි ප්‍රශ්නයක් ඇයි මම වැරද්දුවේ කියන එක බලන්න. ඊළඟ සන්දර්ශකය අපි කියනවා මොයිටේක ප්‍රතිදාන උපකරණයක් ඒක සත්‍යයි. එහෙනම් 186ක් හරි උත්තරය දීලා තියෙනවා. ඊළඟ ස්පීකර් යන ආදාන උපකරණයක්ද නැහැ. එහෙනම් ෆෝල්ස් 176ක් තමයි හරි උත්තරය දීලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති සමහර අය හරි උත්තර දීලා නැති අය තින්නවා. එතකොට ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ ඇයි මම වැරද්දුවේ කියන එක. හරි. එහෙමනම් ඔයගලන් ක්‍රියාකාරකම පොත ගන්න ක්‍රියාකාරකම 1 1 ඔව් ක්‍රියාකාරකම 1 1 කියන එක ඒ කියන්නේ මේ පළවෙනි පිටුවේ තියෙන ටික ටග් ගාලා කරන්න ටග් ගාලා කරාට මට දැන් ඔයගොල්ලෝ හරියට කරාද නැද්ද කියලා බලා ගන්න ඕන නිසා මම ඔයගොල්ලන්ට මැසේජ් එකක් දානවා හැමෝටම මේ මැසේජ් එකේයි ඒකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔන්න මන් දැම්මා padlet.com අනිල් මානගේ ICT 2021 කියලා ලින්ක් එකක් ඇති ඒක ක්ලික් කරලා එතනට ගිහිල්ලා ඒකේ ඇතුළට ගියාම මම ඒක චුට්ටක් වෙන්න අල්ලා ඔයගොල්ලන්ට කොහොමද කරන්නේ කියන එක මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට ඔයගොල්ලන්ට එන්න පුළුවන් වෙයි මේ ස්ක්‍රීන් එක ආවට පස්සේ මෙන්න මෙතන තියෙන ධන ලකුණ මේ ධන ලකුණ ක්ලික් කරලා ඕගොල්ලෝ කරපු පොතේ කරපු උත්තරේ මෙන්න මේ කැමරාවක ලකුණ ක්ලික් කරලා ෆොටෝ එකක් ගන්න පුළුවන්. ෆොටෝ එකක් අරගෙන ඒක මට දාන්න පුළුවන්. එතකොට ඒක පෝස්ට් කරන්න එනවා. එතකොට මෙන්න මේ ටයිටල් කියන තැන ඔයගොල්ලන්ගේ නම දාන්න පන්තියත් එක්ක. එතකොට මට බලන්න පුළුවන් කවුද උත්තර එව්වේ කියලා. right? එතකොට ඒකත් කරන්න එහෙමනම් ඉක්මනට අපි වැඩේ පටන් අරගෙන යමු. මේ ප්‍රශ්න ඔක්කොටම ඔයගොල්ලන්ට උත්තර ලියන්න පුළුවන් මම දැන් උගන්නපු ටිකේ. right? හරි ඉක්මනට කරන්න විනාඩි 5යි දෙන්නේ මම ඔව් ඕගලන්ට සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ඕන එකකින් දාන්න පුළුවන් දැන් මම ලින්ක් එක එවලා ඇති ඒ ලින්ක් එකට යන්න ඕන පුතේ පුළුවන් අය හරි ඒක කරන්න බලන්න ආයි මම ලින්ක් එක දැම්ම නැවත ෆොටෝ එකක් දාන්න බැරි අය මේක කරලා තියාගන්න මම දැන් සාකච්ඡා කරද්දී ඒගොල්ලෝ හරි වැරදි දාගන්න පුළුවන් කිසිම කෙනෙක් ප්‍රශ්න ලියන්න එපා මේ පොතේ තමයි ඔයගොල්ලෝ කරන්නේ වර්ක් බුක් එක ඔයගොල්ලෝ හැමෝම ගාම ඇතිනේ වර්ක් බුක් එකේ පැන්සලෙන් උත්තර ටික ලියන්න
හරි පුතේ අපි පොඩ්ඩක් බලමු උත්තර එවලා තියෙන අය චුට්ටක් ඊට පස්සේ මම දැන් මේ බලන්න ඔයගලන්ට පේනවා ඇති දැන් මම ෂෙයා කරලා තිනවා මගේ පැඩ්ලට් එක එතකොට මට පුළුවන් මේ ඔයගලන්ගේ උත්තර ටික බලන්න මේ සමහර අය දැන් මෙන්න මේ විදිහට තමයි මං කිව්වේ උත්තර දාන්න කියලා මේ බලන්න මේ නම නම් දාලා නැහැ දරුවගේ දැන් මේ විදිහට දාපුවහම මට මේ ඔයගලන්ගේ උත්තර ටික බලන්න පුළුවන් පහසුවෙන් इंग्लिश मीडियम හරි මම චුට්ටක් මේ 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 කාගේද කියලා කවුරු හරි නම පුළුවන් නම් දාන්න කවුද කාගේකද මම මේ බලන්නේ කියලා ඔයගොල්ලෝ නම දැම්ම නම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් හරි අපි පොඩ්ඩක් බලමු දැන් ඔයගොල්ලෝ හරි දැන් දාන එක නවත්තන්න දැන් එවන්න එපා अभी मे उत्तरे तेक् मम उत्तरे साकोला हरीवरि दागन पलवी के हाँ परगण के मूलिक कार्य लक्न पहात आकृति संपूर्ण करोट ए किए आदा इनपुट इंग्लिश मीडियम आया बी प्रोसेस सकसीम सी प्रतिदाने हरिना हरिदागन इला निवरि पिलोरा एट अदाल इंग्लिश अक्षर दिया පරිගණක ආදාන උපක්‍රමයන් ලෙස හැඳින්වෙන ආදානය කියන්නේ අපි කිව්වා අපේ පරිගණක පද්ධතියක දත්ත ලබා දීමට සිදු කරන ඕනෑම උපක්‍රමයක්. එහෙනම් මෙතනට එන්න ඕනේ B. මෙයා හරියට උත්තරේ දාලා තියෙනවා. ඊළඟට තියෙනවා පරිගණකයක ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස හඳුන්වන්නේ මොකද්ද කියලා. පරිගණකයේ තියෙන එකක් එළියට දෙන්න අපි පාවිච්චි කරනවා A කියන එක. හැබැයි මම ඔයගලන්ට තාම ඉගෙනුවේ නැහැ ආචයන උපක්‍රමයක් ලෙස හඳුන්වන්නේ මොකක්ද කියලා. හැබැයි ඔයගලන්ට කල්පනාව තියෙන්න ඕනේ මේ දෙක අපි දන්නවා නම් ඉතුරු එක තමයි අනිවාර්යෙන්ම 100 එකට එන්න ඕනේ කියලා. හරි. එතකොට ඔක්කොම හරි අයත් ඇති. රේස් හෑන්ඩ් කරන්න ඔක්කොම හරි අය. හරි. එතකොට මම ඔයගලන්ට මේ දෙක කතා කරා ආදාන උපක්‍රම සහ ප්‍රතිදාන කියන එක. හැබැයි මම ස්ටෝරේජ් කියන එක කතා කරේ නෑ. ආචයන උපක්‍රම කියන්නේ පරිගණකයේ තුල හෝ ඉන් පිටත දත්ත තොරතුරු ගබඩා කරන්න පාවිච්චි කරන උපකරණ. right? එතකොට ඒකගෙන සහ ඉදිරි කොටස් ටිකගෙන අපි ඊළඟ දවසේ තමයි කතා කරන්නේ. ඕගොල්ලන්ට පාඩම් 6යි තියෙන්නේ ග්‍රේඩ් 6 වල. එතකොට අපි හරිනම් අගෝස්තු වෙද්දී, ඒ කියන්නේ දෙවෙනි ටර්ම් එක ඉවර වෙද්දී පාඩම් හතරක් කරලා තියෙනවා. එතකොට අපි දැන් පටන් ගත්ත පළවෙනි පාඩමේ ඒ ටික අපිට අනිවාර්යයෙන්ම කවර් කරගන්න පුළුවන් වර්ක් බුක් එකත් එක්ක. එතකොට අපිත් එක්ක හැමදාම බදාදාට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ පන්තියට සහභාගී වෙන්න. මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා මෙන්න මේ මගේ channel එකේ. එතකොට ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ඒක කියන්න මේ YouTube එකේ ICT අනිල් සර් කියලා සර්ච් කරාමත් ඔයගොල්ලන්ට එනවා. එහෙම නැත්නම් මම ඔයගොල්ලන් group වලට මේ අද කරපු පාඩමේ link එක අනිවාර්යෙන් දානවා. එතකොට 7 වසරයටත් එක බලන්න පුළුවන්. 6 වසරයට 7 වසර lesson කැමති නම් බලන්නත් පුළුවන්. ඒවත් මම record කරලා දාලා තියෙනවා. එතකොට මහන්සි වෙලා අපි මේ subject එක හරියට කරගමු. හේතුව තමයි ඔයගලන්ට ඉදිරියට අත්‍යවශ්‍යම වෙන subject එකක්. දැන්ටත් ඔයගලන්ට ඒක තේරිලා ඇති. ඒ නිසා මේක කොහොමද හරියට හසුරුවන්නේ? පරිගණකය කොහොමද හරියට හසුරුවන්නේ? mobile phone එක කොහොමද හරියට වැරදි දේවල් වලින් ඈත් වෙලා කොහොමද මේක හරියට පාවිච්චි කරන්න කියන එක ඉගෙන ගන්න අපි මේ පාඩමත් එක දිගටම රැඳිලෙමු. එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ බදාදා අපි නැවත හම්බෙමු. හැමෝටම අයිබෝවන්.